සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් වෙලාවට මිනිස්යාගේ ජීවිතයට කරදර බාධක කම්කටොළු ලෙඩ දුක් මේ හැම දෙයක්ම එන්න පටන් ගත්තම ලොකු අසරණතාවයකට පත් වෙනවා එනිසා මේ සත්තු අසරණ වෙනවා කියන එකට වඩා මිනිස්සු අසරණ වෙනවයි කියන එක දැනෙන්න පටන් ගන්නවා මොකද මේ මිනිස්යාට ඔහුගේ හැඟීම් දැනීම් අවශ්‍යතාවයන් පිට කරන්නට පුළුවන් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ නිසා මේ මිනිස්යාගේ ජීවිතයට වේදනාවක් එනකොට හරි ඉක්මනටම මුහුණෙන් පෙන්නුම් කරනවා ඇඟපතින් පෙන්නුම් කරනවා කෑම බීමෙන් පෙන්නුම් කරනවා ඇඳුම් පැළඳුම් වලින් පෙන්නුම් කරනවා ඒ ගමන් බිමන් වලින් පෙන්නුම් කරන නිසා මේ මිනිස්යාව හොයාගන්නට පුළුවන් ඒ මිනිස්යාගේ සිත ප්‍රබෝධමත් වෙලා තියෙනවාද නැත්නම් මේ මොහොතේ දුකටපත් වෙලා තියෙනවාද කියලා. ඉතින් රත්‍රන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ දැන් දුකටපත් වෙච්ච මිනිස්යාට මේ දුකෙන් එළියට එන්න එපා. මේ දුකෙන් එළියට එන්නට ඔබට මට දෙවියන් වහන්සේ අවශ්‍යයි. ඉතින් රත්‍රන් අම්මේ තාත්තේ පුතේ දුවේ සමහර වෙලාවට ගොඩක් අය කියනවා මේ දෙවියන් වහන්සේ හිටියට වැඩක් නැහැ අපිට උපකාරයක් නැහැනේ දෙවියන් වහන්සේ හිටියට වැඩක් නැහැ මගේ ප්‍රශ්න විසඳලා තියුන්නේ නැහැනේ ඉතින් මේ ආකාරයට මොකද කරන්නේ අපි දෙවියන් වහන්සේව අවතක්සේරු කරලා දානවා එතන මේ සාතන් හරි සූක්ෂමයි ඌට අවශ්‍ය වෙන්නේ මේ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය කියන ඒ සත්‍යතාවේ අයිති කරගන්නවට සාතන් කැමති නැහැ. ඒස දෙවියන් වහන්සේට සියල්ල කරන්න බැයි කියන තැනට තමයි ඔබව මාව පත් කරන්නේ. ඒ මොහොතේදී ස්වාමින් වහන්සේ මෙහෙම කියන උපදේශයක එවත් සිරක් පොතේ 33. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තාට උපද්දවයක් සිදු වන්නේය. ඔහුගේ තද දුකින් ඔහු නැවත නැවත නිදහස් කරනු ලබන්නේය. දැන් බලන්න මේ තාත්ති පුතේ දෙවියන් කෙරෙහි ගරුබිය ඇති පුද්ගලයාට උපද්‍රවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් විටින් විට විටින් විට මේ මිනිස්යාගේ දුකට පාත්‍ර වෙනකොට මේ දුකෙන් මිනිස්යා නිදහස් කරනවායි කියලා කියනවා. ඉතින් රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ ඒ නිසා තමයි ඔබට මට මේ දෙවියන් වහන්සේ කෙනෙක්ව ඕන වෙන්නේ. ඒ දෙවියන් වහන්සේ ඕන වෙන්නේ මම දෙවියන් අදහනවයි කියලා නිකන් ලෝකයට ප්‍රකාශ කරන්න විතරක් නෙමෙයි. මේ දෙවියන් වහන්සේව ඔබේ ජීවිතය ඇතුලේ රඳව ගන්න. ඔබේ ජීවිතය ඇතුලේ රඳව ගත්ත ගාම මේ විදිහට සිදු වෙනවා. මොනවද? ඔහුගේ ජීවිත චර්යාව හොඳ වෙනවා. කොහොමද ජීවිත චර්යාව හොඳ වෙන්නේ? නීතිය පිළිකුල් කරන්නස් ප්‍රඥා සම්පන්න නොවන්නේය. එස්සා අම්මේ තාත්තේ පුතේ දුවේ සමහර වෙලාවට මේ දෙවියන් වහන්සේට ගෞරවය කරන මිනිස්යාට නීතියටත් ගෞරවය කරන්න වෙනවා. එහෙස මේ ගෞරවය කරනවයි කියන එක වගේම පිළිපැදීමක් සිදු වෙන්නත් ඕන. එහෙසා තමයි හරි අමාරු. දෙවියන් වහන්සේ වදහන්න පටන් ගත්තට පස්සේ අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබටත් මටත් ඕන දේවල් ඔක්කොම ඕන ඕන විදියට කරගෙන යන්න බෑ. තෙපාරක් හිතන්න වෙනවා, තුම්පාරක් හිතන්න වෙනවා. සමහර වෙලාවට හෘද සාක්ෂිය කතා කරලා කියනවා, "එපා, මේක වැරදි, එහෙම වෙන්න බෑ. මේක කරොත් ඔබ අමාරුවේ වැටෙනවා. ඉන්ස ඒක කරන්න එපා." දැන් බලන්න ගියා අම්මේ තාත්තේ පුතේ දුවේ එතකොට ඒ තහංචියක් ඇතුලෙන් වැටෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේව අදහනවට වඩා දෙවියන් වහන්සේගෙන් ඈතින් ඈතට ගිහිල්ලා මට ඕන දේ කරගෙන ඉන්න ලේසිකමක් තියෙනවා. අද සිදුවෙන්නේ ගොඩක් වෙලාවට ඒකයි. ඉතින් ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ නමුත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ සාර්ථකත්වයක් ලබන්න නම් බෑ. ඒ නිසා දවසකට දෙකකට ඒ විදියට ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වේවි. හොඳින් හෝ නරකින් වැඩේ කරන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලයක් ජීවත් වෙන මිනිස්යාගේ ජීවිතය තුළ මෙන්න මේ නීති රීති වලට ගෞරවය කරලා දෙවියන් වහන්සේ කටහඬට ඇහුම්කන් දීලා උන්වහන්සේ තුළ ජීවේ ලැබලා උන්වහන්සේ තුළ ප්‍රතිහාරාත්මක ජීවිතයක් ගත කරන්නයි ඔබට මට ස්වාමින් වහන්සේ අරයුම් කරන්නේ. එහෙනම් ඔබට දඬුවමක් නැහැ. නීතිය
නීතිය පිළිපදිනකොට ස්වාමින් වහන්සේ ඔබව ආශිර්වාද කරන්නට යනවා. චිසු පිටයි.